හයි ළමයි, ඔනිතින් අද මම ආවේ ගොඩාක් දෙනා මගෙන් එක දිගට අහන ප්‍රශ්නකට උත්තර දෙන්න. හදිස්සි තමයි මේ වීඩියෝ එක කරන්නේ. හෙයාර් ස්ට්‍රේට් එකක් කරාට පස්සේ අපිට නැචරල් කොණ්ඩ ගන්න පුළුවන්ද කියලා ගොඩාක් දෙනා අහනවා. මොකද හෙයාර් ස්ට්‍රේට් එක වගේ ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ සම්මන්නේ හෙයා එක ඩැමේජ් වෙනවා. ඉතින් ඒ හින්දා ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි අපේ නැචරල් කොණ්ඩ ආයි අපිට ගන්න පුළුවන්ද කියලා. අන්න ඒකට උත්තර දෙන්න තමයි අද මම වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වගේම වීඩියෝ බලන්න අපි subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි, එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. හරි, හෙයාර් ස්ට්‍රේට් එකක් කරාට පස්සේ ඇත්තටම අපේ නැචරල් කොණ්ඩේ ගන්න පුළුවන්. ඇත්තම කතාව තමයි එහෙම ඉතින් නැචරල් කොණ්ඩේ ගන්න බෑ. නැචරල් කොණ්ඩේ ගන්නවා නම් අපේ වැවෙන කොණ්ඩ තමයි අපි ආය ඒක රැක ගන්න ඕනේ. මොකද අපේ හෙයා එකට කිමිකල් එක යූස් කරාට පස්සේ අපිට නැවතත් ඒක හොදලා දාලා හරි මොකක් හරි කරලා හරි අපිට අපේ නැචරල් හෙයා එක අපහු ගන්න බෑ. ඉතින් එතනින්ද ඔයා හිතන්නේ ඔයාට ඔයා ස්ට්‍රේට් එකක් කරා, ඔයාට හැබැයි ස්ට්‍රේට් එක ඕනේ නැහැ කියලා හිතෙනවා නම් ඔයාට කරන් තියෙන ස්ට්‍රේට්න එක එපානේ වාට. ඒ හින්දා ඔයාට කරන්න තියෙන වගේ නැචරල් කොණ්ඩ ඉක්මනට වවා ගන්න, හොඳ නිරෝගීව වවා ගන්න, හෙයා ඔයිල් ට්‍රීට්මන්ට් එක ඔය පටන් ගන්න ඕනේ. ඒ මොකද අපි හැමෝම දන්නවා හෙයා ස්ට්‍රේට්න එකක් කරාට පස්සේ ඔයිල් ට්‍රීට්මන්ට් අපිට කරන්න බෑ. ඔයිල් ට්‍රීට්මන්ට් කරොත් හෙයා ස්ට්‍රේට්න එක යනවා. ඉතින් ඔයිල් ට්‍රීට්මන්ට් එක නැචරල් කොණ්ඩට සම්මනෙන් හෙයා ස්ට්‍රේට්නින් එකක් කරාට පස්සේ අපි කරන ට්‍රීට්මන්ට් එක තමයි ටොනික් ට්‍රීට්මන්ට් එක. ඔයිල් ට්‍රීට්මන්ට් එක කරොත් ස්ට්‍රේට්නින් එක යනවා. ඉතින් හැබැයි ඔයාට අවශ්‍ය නැති කෙනෙක් නම් හෙයා ස්ට්‍රේට්නින් එක එපා දැම්මට ඇති කියලා හිතන කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් ඔයිල් ට්‍රීට්මන්ට් එක පටන් ගන්න. ඉතින් ඇත්තම කතාව තමයි හෙයා ස්ට්‍රේට්නින් එකක් කරාට පස්සේ අපිට හොදලවත් ස්ට්‍රේට් එක යවන්න බෑ. මොකද අපි කිමිකල් එකක් නේ අපේ හෙයා එකට දාන්නේ. එතකොට කිමිකල් එක දැම්මට පස්සේ අපිට නැවත අපේ නැචරල් කොණ්ඩේ ගන්න බෑ. එහෙනම් අපි කරන්න ඕනේ අපේ හෙයා නැචරල් කොණ්ඩේ වවා ගන්න ඕනේ ඉක්මනටම. ඒ වගේම නිරෝගීව වවා ගන්න ඕනේ. එහෙමනම් අපි කරන්න ඕනේ හෙයා ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන එක. එතකොට දැන් අපි කොණ්ඩේ ටික ටික වැවෙනවනේ. අපි හෙයා එක වැවෙද්දී අපි දැන් සමන හිතනකෝ මම මෙතනින් හෙයා ස්ට්‍රේට්නින් කරලා තින්නම්. ටික ටික වැවෙද්දී මේ හෙයා ස්ට්‍රේට්නින් කරපු කොණ්ඩේ ටික ටික පල්ලෙහාට යනවා. එහෙම පල්ලෙහාට ගියාට පස්සේ චුට්ටක් මේ හරියට වගේ ආවට පස්සේ අපිට කරන්න තියෙන එක කපලා අයින් කරන එක. එහෙම නැතුව අපිට දැන් කිමිකල් එක දාලා රිබොන් එක උනාට පස්සේ නැවත අපේ නැචරල් කොණ්ඩේ ගන්න එක අපිට හොදලවත් මුකුත් කරලවත් එහෙම අයින් කරලා ගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. මොකද ගොඩාක් දෙනා කියන කතාවක් තමයි ලස්සනට කොණ්ඩේ තිබ්බා හැබැයි ආසාවට රිබොන් කරා ඊට පස්සේ දැන් කොණ්ඩේ ගන්න දෙයක් නැහැ, කොණ්ඩේ යනවා, කොණ්ඩේ පැලෙනවා, වේලෙනවා මේ දේවල් කියලා. ඉතින් ඇත්තටම මේ වගේ ට්‍රීට්මන්ට් කරාම මේ වගේ දේවල් වෙනවා. ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ අපි අනිවාර්යෙන් කරන්න ඕනේ ට්‍රීට්මන්ට් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මාසෙකට සැරයක්වත් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. ඒ වගේම ටොනික් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. අනිවාර්යෙන් සිලිකන් පාවිච්චි කරන්න ඕනේ. ෂැම්පෝ කන්ඩිෂනර් ස්ට්‍රේටින් එකට තියෙන ෂැම්පෝ කන්ඩිෂනර් පාවිච්චි කරන්න ඕනේ. අනිත් එක තමයි ගොඩාක් දුරට 90%ක් විතර රිබොන්ින් එකක් කරාට පස්සේ ස්ට්‍රේටින් එකක් කරාට පස්සේ අනිවාර්යෙන් හිස් හොරියනවා. මොකද කිමිකල් හින්දා අපේ හිස් කබල චුට්ටක් ඩ්‍රයි වෙන්න බලනවා. එතකොට ඒකෙන් හිස් හොරි එන්න බලනවා. ඉතින් මේ වගේ ගැටලු ඇත්තම වෙනවා හෙයා ස්ට්‍රේටින් එකක් කරද්දි. ඇත්තම කතාවක්වත් මගේ දැන් සාමාන්‍යයෙන් හෙයා ස්ට්‍රේටින් රිලැක්සින් ෆර්ම් මේ වගේ දේවල් කරලා දැන් කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් වෙලා තියෙන්නේ. මට දැන් නැචරල් කොණ්ඩේ තියාගන්න බෑ. එලිට යද්දී අනිවාර්යෙන් අයන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මගේ හෙයා ස්ට්‍රේටින් එක මම කන්ටිනියු කරන්න ඕනේ. නැත්නම් නෝමල් කොණ්ඩේ තියන්න බෑ. හරි ගොඩාක් ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඒ මොකද ඇත්තටම මොකද මගේ නැචරල් කොණ්ඩේ වවා ගන්නත් හෙයා ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. ගොඩාක් ට්‍රීට්මන්ට් කරන්න බෑ. ඉතින් ඒක ට්‍රීට්මන්ට් කරන්න වෙලාවක් නැති වුනහම කොණ්ඩේ ගොඩාක් ඩ්‍රයි වෙනවා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න ඔයා ට්‍රීට්මන්ට් එකක් කරන්න යද්දී ඔයාගේ කොණ්ඩේ නැචරල් කොණ්ඩයක් හොඳ ලස්සන පිරිපුන් නැචරල් කොණ්ඩයක් වඩ තියෙනවා නම් මේ වගේ ට්‍රීට්මන්ට් වලට යන්න එපා. මොකද පසු බලපෑ. එහෙම නැත්නම් සයිඩ් ඉෆෙක්ට්ස් එනවා. මේ වගේ කොණ්ඩේ වේලෙන්න බලනවා, කොණ්ඩේ යනවා, කැඩෙනවා, ඒ කියන්නේ වැවීමේ වේගය අඩු වෙනවා වගේ මෙන්න මේ වගේ දේවල් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. කොච්චර නෑ කිව්වත් ඒක එහෙම වෙන්නේ නෑ. අනිවාර්යෙන් ඒ වගේ ට්‍රීට් ඒ වගේ දේවල් වෙනවා. ඒ වගේ ඩැමේජ් වලක්වා ගන්න අපි අනිවාර්යයෙන්ම ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. ට්‍රීට්මන්ට් කරොත් අපිට පුළුවන් මේ දේවල් වලක්වා ගන්න. ඉතින් මට හිතෙනවා මගෙන් මේ අහපු ප්‍රශ්නට හරි උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. කියන්නේ රීබොන්ඩින් එකක් කරාට පස්සේ ඔයාලා රීබොන්ඩින් එක එපා, දැන් මට මගේ නැචරල් කොණ්ඩේ ගන්න ඕනේ කියන අයට තමයි මේ උත්තරේ දුන්නේ. ඒ කියන්නේ රීබොන්ඩින් එකක් කරාට පස්සේ, කියන්නේ කිමිකල් එක ඔයාගේ කොණ්ඩේට යූස් කළා ඉවරයි. එතකොට අපිට ආයක හොදලවත් මුකුත් යවන්න බෑ. එතකොට අපිට කරන්න තියෙන්නේ අපේ නැචරල් කොණ්ඩේ වැවෙන කොණ්ඩේ හොඳ ලස්සන නිරෝගීව වවා ගන්න තමයි අපිට කරන්න තියෙන්නේ. ඔයාලා රීබොන්ඩින් එකක් එපා කියලා හිතන කෙනෙක් නම් ඔයා දැම්මිදම ඔය ට්‍රීට්මන්ට් පටන් ගන්න. එතකොට ඔයාගේ හෙයා එක ලස්සන නිරෝගීව වවා ගන්න පුළුවන්. ඊට පස්සේ වැවෙන කොණ්ඩේට හෙයා අයන් කරන්න යන්න එපා. ඒ වගේම ඔය වගේ ට්‍රීට්මන්ට් කරන්න යන්න එපා. නැචරල් කොණ්ඩේ ඒ විදිහම ලස්සන්ට ඔය ට්‍රීට්මන්ට් කරගෙන පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්නේ තිබ්බ අයට උත්තරයක් හම්බ වෙන්න ඇති කියලා. ඉතින් උගන්න පුළුවන් තමනට ගැටලු තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකට දාන්න. FB, Instagram සහ TikTok කියන pages වලත් මම චුටි චුටි beauty tips දානවා. උගන්න පුළුවන් like එකක් දාලා එකතු වෙන්න. ඉතින් මේ වගේම beauty tip එකකින් ආයි හම්බෙමු ඔයාලා හැමෝටම. සුබ දවසක්.